මේ සම්බන්ධයෙන් මොකද්ද දැන් රජයේ අරන්තිර පියවර? උද ඇත්ත වශයෙන්ම පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පසුගිය 8 වෙනි සිකුරාදා ජූලයි මාසයේ මමත් අමාත්‍යංශ ලේකම් අතිරේක ලේකම්වරුන් ජාතික අධ්‍යාපන ආයතනය සහ විෂය භාරාංශ ප්‍රධානීන් එවැගේම උත්ති සමිතිය කීපයක නියෝජිතනු සමග සාකච්ඡා කළ අතර ඒ සමගම සූම් මාර්ගයෙන් අපි පළාත් අධ්‍යක්ෂවරු 9 දෙනාම සම්බන්ධ කරගත්තා ලේකම්වරු සමග එහි ප්‍රතිඵලයක් හෙට තමයි අගෝස්තු මාසයේ ලබා දීමට නියමිත නිවාඩු කාලය වෙනුවට පහු පිට සතිය නිවාඩු දීමටත් ඊට අමතරව තව දින 4ක් අතරේකව නිවාඩු දෙන්න සිද්ධ වුණා රටේ පැවති වාතාවරණය නිසා විශේෂයෙන්ම ඉන්ධන ප්‍රශ්නයත් එක්ක මොකද ඉන්ධන නොමැතිකම නිසා දරුවන්ට පාසල්ලේම ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ප්‍රශ්න ගණනාවක් තිබුණා දැන් මේ ටික අපි යම් ප්‍රමාණයකට විසඳාගෙන තිනවා ඒ අනුව මම නැවත ඊයේ උදේ පළාත් බලධාරීන් එක්ක සාකච්ඡා කළා අවශ්‍ය උපදෙස් ලබා දීලා ඒ වගේම කණිත් තෙල් සැපයීම සම්බන්ධයෙන් ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ සීළු ආයතන සම්බන්ධීකරණය කළා දැන් ඊයේ ඉඳලම පාසල් වලට දරුවෝ ප්‍රවාහනය කරන වෑන් බස් රථ තියෙනවා 40000කට ආසන සංඛ්‍යාවක් ඒ වගේම පෞද්ගලික බස් මගින් විශාල ප්‍රතිසක් එනවා ඒ වගේම දුෂ්කර ප්‍රදේශවල පවා අපේ ගුරු මහත්ම මහත්මින් විදුහල්පතිවරුන් සමහරට දෙමාපියෝ දරුවන්ව මෝටර් සයිකල් එකෙන් ඒ වගේම ප්‍රවාහනය කරනවා මෙන්න මේ සීළු කරුණු සැලකිල්ලට භාජනය කළා අපිට මූලික වශයෙන් අවශ්‍ය වුණේ පොදු ප්‍රවාහනය සහ පාසල් බස් සහ වෑන් රථ යථා තත්ත්වයට පත් කරන්න ඒ සඳහා අවශ්‍ය පියවර ඊයේ ගත්තා. ඒ අනුව ඊයේ පසුරු තුනෙන් පස්සේ පාසල් වෑන් රථ බස් රථ ඒ වගේම පෞද්ගලික බස් සංගම වලටත් මම කතා කළා. ඒ අනුව හෙට දවසේ පාසල් ආරම්භ වෙනකොට බොහෝ දුරට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර අරන් තිනවා. අද උදෙත් මම ඒ සම්බන්ධයෙන් දුරකථන මාර්ගයෙන් යම් යම් අඩුපාඩුකම් වෙච්ච තැන් නිවැරදි කරන්න අදාළ බලධාරීන් සමග සාකච්ඡා කළා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය දැන් චක්‍රලේඛන නිකුත් වෙලා තියෙන එක අනුව දින 3ක් සතියකට පාසල් පැවැත්වෙනවා සෞන්දා ගහරුවාද බ්‍රහස්පතින්දා මේ සම්බන්ධයෙන් අදහස් කීපයක් යෝජනා වුණා පළාත් බලධාරීන් මගින්. ඒ අනුව අපි ලබන සෙනසුරාදා නැවත මේක සමාලෝචනය කරගෙන දරුවන්ගේ පැමිණීම ගුරුවරු දෙමාපියන්ගේ විදුහල්පතිතුරුන්ගේ පැමිණීම පිළිබඳව වාර්තා අරගෙන අපි මේෙහි යම් සංශෝධනයක් අවශ්‍ය නම් අපි උත්ති සමිතිය අංශත් දැනුවත් කළා. අපි ඒ අවශ්‍ය සංශෝධනය ඊළඟ සෞන්දෙන්දලා කරන්න පුළුවන්. දැන්ට මේ චක්‍රලේඛනයේ බලපෑත් වෙනවා. සමහර පළාත් බලධාරීන් සෑම දිනයකම පාසල් පවත්වන බවට අපිට වාර්තා වුණා. ඒ අනුව මම ලේකම්තුමාට උපදෙස් දුන්නා. මේ සතිය අමාත්‍යංශ මගින් ලැබු චක්‍රලේඛනයේ අනුව කටයුතු කරන්න. සෙනසුරාදාට අපි ඒත් සමග නැවත සාකච්ඡා කළා. අතිරේක පන්ති පැවැත්වීම සහ ඒ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ටික දෙනවා කියලා මේ තත්ත්වය හැමදාම පවතින්නේ නැහැ. ඉන්ධන සැපයීම මම අපි විශ්වාස කරන තව සති දෙකක් විතර යනකොට මීට වඩා සතුටුදායක තත්ත්වයකට පත් වෙයි කියලා ඒ වෙනකොට අපි අපේ පාසල් කාලසටහන මේ සියල්ල සහ ඒවා සිළු දේ ගැන සමාලෝචනය කළා තමයි අපි තීන්දු ගන්නෙ. එතෙන්දී මම සඳහන් කරන්න ඕනේ මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ එකම දවසක්වත් පාසල් වසා දබනවට. මොකද මේ පාසල් දරුවන්ට විශේෂයෙන්ම 2021 අවුරුදු දෙකේම කොවිඩ් 19 බලපෑමෙන් විශාල කාල පරිච්ඡේද සංඛ්‍යාවක් අහිමි වුණා. හැබැයි අපි අභියෝග රාශියක් මැද්දේ විභාග ටික පැවැත්තුවා. දැන් ඒවැ පේපමාකින් ටික යනවා. ඊළඟට උසස් පෙළ විභාගයේ පවත්වන දින වකවානුව දෙසැම්බර් මාසේ තියෙන සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන දින වකවානුව මේ වෙන විට ප්‍රකාශනපත් කළා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරුන්ට සැසි ගණනාවක් පවත්වලා ඊළඟ සති කීපය තුළ අපි පාසල් පන්ති කාමරය තුළ ඉගැන්වීම් කටයුතු ශක්තිමත් කළා. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන්ට ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට දරුවන්ට මේ පාසල් අධ්‍යාපනය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය පරිසරය සකස් කරන්න. ඒ වගේම මම දැන් සති දෙකකට පමණ කලින් යුනෙස්කෝ සංවිධානයේ රැස්වීමට සම්බන්ධ වුණා පැරිස්වල. එහි ප්‍රතිඵලයක් හැට ලබන සැප්තැම්බර් මාසයේ මැද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඩොලර් බිලියන 10ක අරමුදලක් ඇති කරනවා ලබන ජනවාරි ඉඳලා අවුරුදු 5කට ආධාර සපයන්න රටවල් 49කට මේ කොවිඩ් 19 යම් යම් බලපෑම් වෙච්ච. ඉතින් මම කියන්න සතුටුයි මට පුළුවන්කම ලැබුණා ශ්‍රී ලංකාවත් මේ රටවල් 49ට ඇතුළත් කරගන්න. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ ගොඩනගන ඩොලර් බිලියන 10ක් වට වැඩි ප්‍රමාණයක් වන
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනම අරමුදලින් ශ්‍රී ලංකාවට ජනවාරි මාසෙ ඉඳලා අඩුම තරමින් වාර්ෂිකයකට ඩොලර් මිලියන 50 ගානේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා ගන්න පුළුවන්කම ලැබීම ගැන ඒ වගේම ඊට පෙර ආතුව සම්බන්ධ වෙච්ච ප්‍රාදේශීය වශයෙන් තිබුණු සමුළුවේදී බැංකොක් වල තායිලන්තයේ විශේෂයෙන්ම චීන රජය ආසියානු පැසිෆික් කලාපයේ රටවල් සියල්ලටම පහේ මේ කොවිඩ් බලපෑම් වෙච්චේවට ගුරු සංවර්ධනය සඳහා ආධාර කරන්න අවශ්‍ය කටයුතු කළා. ඒ වෙනකොට අපි ඒ අවශ්‍ය කණ්ඩායම් නම් කළා කටයුතු කරගෙන යන මම විශ්වාස කරනවා ඊළඟ මාසෙ දෙක වෙනකොට මේක කරන්න. ඒ වගේම දරුවන්ට දිවාහාර වේල අපි චීන රජයේ ආධාරය ඇතිව සහල් ලැබිලා තිනවා. ඒවා ක්‍රමානුකූලව ලැබෙනවා. ඊට අමතරව ලෝක ආහාර වැඩසටහන යුනිසෙෆ් සංවිධානය සහ විශේෂයෙන්ම විදේශ තානාපති කාර්යාලයත් සම්බන්ධ කරගෙන මම බලාපොරොත්තු වෙනවා හැකි තරමක් දුරට අඩුම තරමේ ප්‍රාථමික අංශයට හෝ දිවාහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. ඒ වගේම අපේ නිලධාරීන් පාසල් පද්ධතිය සාමාන්‍ය තත්ත්වයටපත් කරන්න ඕනේ. මොකද අපිට මොන හේතුවක් නිසාවත් ලක්ෂ 42ක් පමණ වෙච්ච මේ දරුවන්ගේ අනාගතය අපිට අභියෝගයට ලක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ පරමාර්ථය ඇතුවම තමයි මේ අධ්‍යාපන අමාත්‍යංශය මම බාරගත්තේ. එහෙම නැත්නම් මම මේ පෞගේ කාලේ එහෙම ක්‍රියාකාරීව සම්බන්ධ වෙන අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් ඉතින් අපි උපරිම ශක්ති ප්‍රමාණයෙන් මේක යථා තත්ත්වයට ගෙනීම තමයි ඉලක්කය. දෙසැම්බර් මාසයේ වෙනකොට ඉතින් ලබන අවුරුද්ද අපිට කලින් පාසල් පැවැත්තුනා වගේ එහෙම යන්න පුළුවන් අවස්ථාවක් උදා වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අමාත්‍යමනි දැන් වෘත්තීය සංගම් ඉල්ලනවා. වෘත්තීය සංගම් මේ ගුරු වෘත්තීය සංගම් ඉල්ලනවා. ඔවුන්ට පාසල් පැමිණීමට තියෙන ලොකුම බාධාව පෙට්‍රල් ප්‍රශ්නේ. එතකොට ඔවුන්ටත් අත්‍යවශ්‍ය සේවා කියලා කිසියම් ක්‍රමයකට පෙට්‍රල් ලබා දීමේ හැකියාව තියෙනවද කියලා? ඔව්, දැන් ඔය අත්‍යවශ්‍ය සේවා කියන කාරණය පහුගිය කාලේ ක්‍රියාත්මක වුණාට ඒක එහෙමම සාර්ථක වුණේ නැහැ. අපි දැක්ක වෛද්‍යවරුන්ට පවා ප්‍රශ්න මතුවුණා මේ පෙරුම්වල අසලදී. සමස්තයක් හට ජනතාවට තිබූ පීඩනයේ ප්‍රතිඵලයක් තමයි ඒක. හැබැයි තෙල් සංස්ථාව විසින් ඒ වගේම IOC LIOC සමාගම තෙල් සැපයුම විධිමත් කළා නම් ওই ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වයට ගෙන්න. ඒ වගේම තාක්ෂණ වශයෙන් QR කෝඩ් එක මේ හැමෝටම ලබා දීම සහ ඒ අනුව තෙල් ලබා ගැනීම වැඩපිළිවෙල සහ විශේෂයෙන්ම පාසවෙන් රටවලටත් මම ලබන සුමානේ ඒ අය සම්බන්ධ කරගත්තා සංගමේ. ඒ අනුව එයටත් ඒක ලබා දුන්නාම අපි කාගේවත් බලපෑමකින් තොරව ඕනෑම පිරුම්හලකින් ඒ QR කෝඩ් එකට Taman Timi ඉන්ධන ප්‍රමාණය ලබා ගන්න පුළුවන්කම ලැබෙයි. එහි යම් ප්‍රමාදයක් වෙනව නම් පාසල් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ටත් එහෙම ඉන්ධන භාවිතා කරන පිරිස වැඩි දෙනා පොදු ප්‍රවාහනේ භාවිතා කරනවා. අපි මුලින්ම අවධානය යොමු කළේ ඒකයි පොදු ප්‍රවාහනේ. නමුත් පෞද්ගලික ප්‍රවාහනයත් වැදගත් වෙනවා. දුෂ්කර ප්‍රදේශවල අපි ගුරුවරු විදුහල්පතිවරු පාසලට යන කිලෝමීටර් 40-50 මෝටර් සයිකල් එකේ. ඉතින් ඒ අයටත් ඒ අනුව යම් වැඩපිළිවෙලක් කරන්න අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම පාසල් පැවතුණු ඉතා කෙටි දින ගණනක් විතර. ඒතර පහුගිය අවුරුද්දේ දින විශාල සංඛ්‍යාවක් අහිමි වුණා. මේ අහිමි වෙච්ච දින ගණන අවශ්‍ය. ඒක සම්බන්ධයෙන් මේ වෙනකොට මේ විෂයන් බාර අධ්‍යක්ෂවරු ජාතික අධ්‍යාපන ආයතනයත් එක්ක මේ වෙන විට අවසාන වශයෙන් සකස් කරලා තිනවා අත්‍යවශ්‍ය ඉගෙනුම් මේකක වලට අවධානය යොමු කරන්න. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ටික හෙට ඉඳලා පාසල් වලට යනවා. එතකොට අපිට ඒ අනුව අපිට පාසල තුල ඒක කළමනාකරණය කරගන්න පුළුවන්. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.